හරි දැන් සංගීතයත් වෛද්‍ය කලාවත් අතර අන්න ඕනේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒක අපි පැහැදිලිවම මේ ප්‍රායෝගිකව කියන්න පුළුවන් වුණාට න්‍යායාත්මකව කියන්න බෑ. හැබැයි මේ දිනේෂයට අවශ්‍යතාවය තිබ්බ වෛද්‍යවරුන්ට උපහාරයක් පුදන්නනේ. ඔව් අනිවාර්යයෙන් මම සංග්ලාස්ටයත් ගලවනවා ඉන්නේ. මොකද්ද උපහාරය? නෑ උපහාරය කියන්නේ දැන් මෙහෙමයි සියලු රසාකර මිනිස්සු අපි මිනිස්සුනේ කරන්නේ. එතන මිනිහා කියන්නේ අනිවාර්යෙන් එර එකක් තියෙන එර කෝඩ් එකක් තියෙන ජෙනටික් එකක් තියෙන කෙනෙක් නේ. ඒකට වෛද්‍ය කණ්ඩායම් එක්ක දැන් මම සමහරලාට දකිනකොට එක එක වැරදි ඇද කියනවා. ඒ පැත්තෙන් වෙන අඩුපාඩු ප්‍රශ්න වෙනවා. සමහර ජීවිත බේරලා දිනවා බේරගන්න බැරි වෙච්ච තැන් දිනවා. හිතාමතා බේරිච්ච තැන් දිනවා බේරන්න බැරි වෙච්ච තැන්. කැප කරලා කැපවීම කරලා දොස්තරලා සමහර ජීවිත බේරලා. ඒතකොට මම කියන්නේ මට උගන්වලා තියෙන්නේ යමෙකු යම් දෙයකට හොඳක් කරා නම් ඒතනින් ඊට පස්සේ කොච්චර අඩුපාඩු වුණත් ස්තුතියි කිය යුතුයි. මම හිතනවා වෛද්‍යවරු කියන එක සමස්ත වෛද්‍යවරු ඩොක්ටර්ස් ඉන් ද වර්ල්ඩ් අපි ඒගොල්ලන්ට තෑන්ක් යූ කියන්න ඕන. මොකද ඒගොල්ලෝ බේරලා තියෙන කඳුළු ප්‍රමාණය බිමට වැටුණා නම් මහ මොහොතක් වෙන්න පුළුවන් ජල ප්‍රමාණයක් සමහරලාට එයාලා බේරලා තියෙනවා. වෛද්‍යවරු අනිවාර්යෙන් තම තමාගේ ආදරවන්තයන්ම කී දහහක් බේරලා තියෙනවා. ලක්ෂ කීයක් බේරලා තියෙනවද? ඒක මොකද මම දන්න සමහර වෛද්‍යවරු ඉන්නවා බොහොම ධර්ම ශක්තියෙන් සමහර මේ ක්ලිනික් කරන පොඩි පොඩි ඩිස්පෙන්සරි කරන ඩොක්ටර්ස්ලා ඉන්නවා තමාගේ පර්සනල් සල්ලි වලින් කොහොම හරි තව බෙහෙත් තරම් බෙහෙත් ගන්න බැරි සීයලට අච්චිලට ධර්ම ශක්තිය තියෙන දොස්තරලා ඉන්නවා. මට හම්බෙලා තියෙනවා. ඒකේ උපහාරය දෙන්නේ වෙනස් විදිහකට. ඒක අන්තිමට බලමු. ඒක thank you එකක් දෙමු. අපි මියුසික් එකෙන් thank you එකක් දෙන්න සූදානම්. අද අපි කතා කරන්න යන්නේ විශේෂම හදවත ගැන. අපිට හදවත බොහොම වැදගත්. ඒ නිසා අපි අද අපි ආරාධනා කර අපේ මෙදිරියට නිර්වින්දන සහ දැඩි සත්කාර වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ පුනර්ජීවන කවුන්සලයේ ජාතික සම්බන්ධීකාරක ශිෂ්ටාංග වෛද්‍ය නිල්මිනී විජේසූරිය මහත්මියවත් එවැගේම කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන සහ දැඩිසත්කාර ඒකකයේ යුරෝපීය පුනර්ජීවන කවුන්සලයේ වරලත් පුහුණුකරු විශේෂඥ වෛද්‍ය ලක්මාලි සමරවීර මහත්මියවත් දෙදෙනාම ආයුබෝවන් සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. දැන් වර්තමාන සමාජය තුළ කතා වෙනවනේ මේ හදවත් පුනර්ජීවනය කියලා කතාව. අද හදවත් පුනර්ජීවන දිනය. හදවත් පුනර්ජීවනය සහ මේ දිනයේ විශේෂත්වය මොකක්ද? ඇත්තටම අද නිර්වින්දන වෛද්‍යවරුන්ට විශේෂ ප්‍රීතිමත් දවසක්. අද ලෝක නිර්වින්දන දිනය. ඊට සමගාමීව ලෝක හදවත් පුනර්ජීවන දිනයත් හැමදාම ඔක්තෝබර් 16 වෙනිදා තමයි හැමදාම සමරන්නේ. මොකද මේ නිර්වින්දන වෛද්‍යවරුන් තමයි ගොඩක්ම මේ පුනර්ජීවනය ගැන බොහොම ගොඩක් පරිශන කරලා ඒ ගැන ගොඩක් දේවල් ලබාගෙන මිනිසුන්ට ඒ දැනුම අනිත් අයට ලබා දීලා ජීවිත බේරා ගැනීමට රෝහල්වල සිට රෝහලෙන් පිටතත් ඒ දේ කරන්නට නිර්වින්දන වෛද්‍යවරු තමයි ලෝකයේ පළමුවෙන්ම ඉදිරිපත් වුනේ. ඒ නිසා මේ දවස අපිට ඉතා වැදගත් දවසක්. ඉතින් අපි අද කතා කරන්නේ විශේෂයෙන්ම හදවත් පුනර්ජීවනය ගැන. ඒ කියන්නේ හදවතක් හදිසියෙන් අතර වෙන වෙලාවට අපි සමාජයේ වශයෙන් කොහොමද අපි ඒකට ඉදිරිපත් වෙලා මූලික ප්‍රතිමාදාර ලබා දෙන්නේ කියන එක. ඇත්තටම හදවත් පුනර්ජීවනය කෙනෙක්ට පැහැදිලි කරන්න කිව්වොත් සාමාන්‍ය ප්‍රායෝගික තලයේ ඉන්න දැන් දිනේෂ් අපි වෛද්‍ය කලාව ගැන ලොකුවට දන්නේ නැහැ නේ. නමුත් කෙනෙක්ට පැහැදිලි කරන්න මොකක්ද මේ හදවත් පුනර්ජීවනය කියන්නේ? අපි ඒ ගැන කියන්නේ දැන් හදවතක් සාමාන්‍යයෙන් කෙනෙකුගේ නතර වෙන්න පුළුවන්. ඒකට විවිධාකාර හේතු තියෙනවා. ඒ නතර වෙච්ච වෙලාවක කොහොමද අපි ඒකට මොකද්ද කරයුත්තේ කියන එක තමයි අපි මේ කරන්න ලෑස්ති වෙන්නේ. ඒකේ ඇත්තටම කිව්වොත් patient මේ රෝගීන්ට විවිධාකාර හේතු උඩ හදවත නතර වෙනවා. එතකොට ඒගොල්ලෝ අපි පුළුවන් තරම් ඉක්මනට මේ රෝහලකට රැගෙන යා යුතුයි. ඒ රැගෙන යන ප්‍රථමයෙන් යම්කිසි ප්‍රථමාධාරයක් දෙන්න ඕනේ මේ රෝගියාට. අන්න ඒක තමයි පැහැදිලි කරන්න ලෑස්ති වෙන්නේ. ඕක දිනේෂ් අපි ප්‍රායෝගික තලයට යන්න ඕනේ. මොකද දැන් අපි හදිස්සියේ දිනේෂ්ලා ගොඩක් කාර්ය බහුලයි. එතකොට ඒ හදිස්සියේ ඇතිවන මානසික පීඩනයක් හෝ වේවා අපි දන්නේ හෘදයාබාධයක් හෝ වෙලා වෙයිද කියලා. එතකොට ප්‍රායෝගික තලයේදී අපි කොහොමද මේක විසඳන්නේ? සහ වෛද්‍යවරයෙක් ගාවට යන්න කලින් කරන්න ඕන දේවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවානේ. අපි ඒක ප්‍රායෝගිකව ඉගෙන ගන්න නේද යන්නේ? ඒක තමයි. ඉතින් දැන් ප්‍රායෝගික කරනවා කියන්නේ දැන් මොකද අපි හදවත දවසට ලක්ෂ වාරයක් විතර ගැහෙනවා. මේ හදවතින් තමයි අපිට ඔක්සිජන් අපිට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය මුළු ශරීරය පුරාම ගෙනියන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔක්සිජන් ගත්තොත් අපේ මොළයට ඉතාම වැදගත්. මොකද මොළයට ඔක්සිජන් නැතුව විනාඩි 3කට වඩා ඉන්න බෑ. ඉතින් විනාඩි 3ක් පහු වෙනකොට ඇත්තටම මේ හදවත නතර වුණොත් මොළය මැරෙන්න පටන් ගන්නවා. ඉතින් මොළය මිය යන කෙනෙක් සමහර විට අපි පරක්කු වෙලා එයාට පුනර්ජීවනය දුන්නොත් එයා මුළු අවුරුද්දක් දෙකක් වුණත් ඇඳකට වෙලා ඉන්න පුළුවන්. එයාට මුකුත් කරගන්න බෑ. එහෙම නැත්නම් එයා විනාඩි 10කට වඩා පරක් වුණොත් පුද්ගලයා මිය යනවා. ඉතින් අන්න ඒක තමයි මෙතන ඉතා වැදගත්. අපිට රෝහලකට ගෙනියන්න තියෙන වෙලාව ඇතුළත අපිට අමාරුයි ඉස්පිරිතාලයකට ගෙනියනකම් මොළය ක්‍රියාත්මක කරගන්න. මෙන්න මේ වගේ නේද? ඔය දැන් මේක තමයි අපි සාමාන්‍යයෙන් හෘදයේ අපි දැක්කොත් එහෙම මේ අපේ ගැහෙන අපි ECG කියලා ගන්නවනේ පරීක්ෂණ. දැන් මේ තමයි අපේ සාමාන්‍ය ගැහෙන විදිහ. එතකොට අපි බලමු කොහොමද හෘද වස්තු සාමාන්‍යයෙන් ගැහෙන්නේ කියන එක. අපිට ඕක මේ ප්‍රායෝගික තලයට ගෙනල්ලා පෙන්නුවොත් දැන් එකපාරම අපි කියන કૃතිම හුස්ම දෙන්න ඕන ගොඩක් දේවල් කියන නමුත් ඕක ඇත්තටම ප්‍රායෝගික තලදී අපි අත්විඳලා නැහැ නේ. මට ඒ වගේ අත්දැකීමක් තියෙනවා මගේ මස්සිනා කියන්නේ මගේ අක්කගේ කසින් අක්කගේ මේ මහත්තයා ලංකාවට ආවා එයාපෝට් එකේදී මිය ගියා. ඔව් ඔව් මේ මෙන්න දැන් අර ඔබ කියපු රූපරාමු හදවත සම්බන්ධව අපි එනම් මොක ඔය කිව්වා වගේම පොඩ්ඩක් ප්‍රැක්ටිකල් කරලා බලමු. ඔව් අපි දිනේෂ්ගේ ප්‍රශ්නේ පොඩ්ඩක් අහමර ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකොට වෙච්ච එකද මම කැනඩාවේ ඉඳලා එයාපෝට් එකේ එකපාර වැටිලා මැරුණා. ඒ කියන්නේ වැටිලා එහෙම මෙයා හැබැයි යාගේ බොඩි එක ගෙනියන්න හෝ මූව් කරන්න හෝ කවුරුත් ළඟට ආවේ නැහැ. අර security clearance ඔක්කොම කරගෙන පැයකට විතර පස්සේ තමයි වෛද්‍ය කණ්ඩායමක් ඕක කවුරු හරි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා එන්නේ දේවල් වළක්ව ගන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් දැන් සාමාන්‍ය කෙනෙක් නීතිය නිසා බයයි ඕකට ඉදිරිපත් වෙන්න. බට් ඉතින් ඔබතුමීලාට පුළුවන් නේද? ඒක තමයි දැන් අපි අපේ පුනර්ජීවන කවුන්සිලේ අපි දැන් රෝහලින් පිටතට ගිහිල්ලා සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම කරන්නේ. දැන් ඔයා කිව්වා වගේ එතන ඒ වෙලාවේ ආපු නැති එක කවුරුත් ඉතාම අවසනාවන්ත සිද්ධියක්. මොකද කෙනෙක්ට පුළුවන් ඒ විනාඩි 3 ඇතුළත මේක හඳුනගන්න එක. දැන් සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ඇත්තටම බය වෙනවනේ මෙහෙම දෙයක් වුණාම. නමුත් එයා කරන්න ඕනේ මේක අඳුරගන්න ඕනේ මේ පුද්ගලයාට දැන් හදවත නතර වෙලාද නැද්ද කියලා. මොකද කල්ලන්ති දාලා වැටෙන්න නොයෙකුත් හේතු තියෙනවා. ඉතින් හදවත නතර වෙලාද කියලා බලන විදිහ ප්‍රායෝගිකව බලමු. ඊළඟට එයා බලන්න ඕනේ මෙයා හුස්ම ගන්නවද ප්‍රතිචාර දක්වනවද? මේ දෙකම නැත්තම් අපි තීරණය කරනවා එයාගේ හදවත නතර වෙලා කියලා. ඊට පස්සේ අපි වහාම එයාට කෘත්‍රිම ශ්වසනය සහ හෘද තෙරපුම පපු තෙරපුම කියන එක දෙන්න ඕනේ. ඉතින් අර કૃත්‍රිම ශ්වසනයටත් වඩා පපු තෙරපුම වැදගත්. මොකද કૃත්‍රිම ශ්වසනය දෙන්න ගොඩක් අය අකමැතිනේ විශේෂයෙන් නොදන්න කෙනෙක්ට. ඉතින් ඒක නිසා අපි කියන්නේ કૃත්‍රිම ශ්වසනය දෙන්න අකමැති නම් අඩුම තරමේ පපු තෙරපුම නොකඩවා දෙන්න 100ක් 120ක් වාර අපි මිනිත්තුවකට තෙරපන්න ඕනේ. ඉතින් ඒක අපි ප්‍රායෝගිකවත් බලමු කොහොමද කරන්න කියලා. අපි පුංචි දුවෙකුයි පුතෙකෝ ඉන්නවා නේද? ඔව් අපිට පෙන්වන්න පුළුවන් ඒ දෙන්නම. මොකද අපි මේක පාසල් වල ව්‍යාපෘත කරලා තියෙන ව්‍යාපෘතියක්. ජීවිත සුරකින්න දරුවෝ එහෙම නැත්නම් kids save lives කියලා. දැන් අපි මේ අමායයි යුමිතු ඉන්න අපිට පෙන්වන්න. කියන්නේ පාසල් දරුවෙක් වුණත් මේක කරන්න පුළුවන් කියන එක තමයි අපි මේ පණිවිඩය දෙන්නේ. ඔව් අපි දැන් මේ බලමු අපි දැන් මොකද වෙන්නේ. හරි. මුලින්ම මොකක්ද අපි කරන්නේ? මෙතන කවුද වැටලා ඉන්නේ? ඔයගලන්ට පොඩ්ඩක් පුළුවන් ද ඇවිල්ලා බලන්න. දැන් ඒගොල්ලෝ බලන්නේ මොකක් හරි එදෙන්නට අනතුරක් තියනවාද? ඔයගලන්ට අනතුරක් නැහැ එන්න පුළුවන් බය වෙන්න එපා. දැන් එයා බලනවා ප්‍රතිචාරයක් දක්වනවාද? ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඉක්මනට කතා කරනවා 19 අපේ සුවසැරිය ඇම්බියුලන්ස් එකට. ඒ අතර අමාය බලනවා මෙයාගේ උස්ම වැටෙනවද කියලා බලනවා. එයා ශ්වසන මාර්ගයේ අවහිරයක් නැති කරන්න තමයි මේ විදිහට හිස මේ විදිහට නමලා එයා බලනවා දැන් හුස්ම ගන්නවද නැද්ද. හුස්ම වැටෙන්නේ නැහැ. යුමෙත් ඇවිල්ලා පටන් ගන්න පපු තෙරපුම. දැන් මේ බාහිර පපු තෙරපුම කියන එක අපි දෙන්නේ මේ විදිහට මේ පුද්ගලයාගේ සිරුරට අපි එයා ගණන් කරනවා 10 20 දැන් එයා 30ක් දෙනකොට මෙයා કૃත්‍රිම ශ්වසන දෙකක් දෙනවා. එයා මේ මසාජ් කරන්නේ පපුවේ වම් පැත්තට වෙන්න. නෑ, හරියට මැද. පපුවේ මැද තමයි අපි මසාජ් කරන්න ඕනේ. අපේ මෙතන පපුව තියෙනවනේ ඇටයක්. ඒ ඇටේ හරි මැද අපි තෝරගෙන ඒකේ ඇත්තටම කියනවා නම් එච්චර ලොකුවට ඒක කතා කරන්න ගියොත් කට්ටියට පැටලෙනවා. ඒ නිසා පපුවේ මැද හරියට තෝරගෙන අපේ අත්ලින් තමයි අපි මේ තෙරපුම දෙන්නේ. ඒකට එයාගේ ඇඟ වාට පේනවා මෙහෙම බර කරගෙන ඉන්නවා මේ ශරීරයට. કૃතිම ශ්වසනය දෙනකොට මොකක්ද කරන ක්‍රියාවලිය? કૃතිම ශ්වසනය දෙනකොට කරන්නේ ඉස්සලාම අපි අර මේ අවහිරතාවයක් තියනවාද ශ්වසන මාර්ගය කියලා බලන්න අපි පොඩ්ඩක් අර නිකටින් උස්සගලා මෙහෙම අල්ල ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්න ඕනේ නාසය මෙහෙම තද කරගෙන තමන්ගේ කටින් අර පුද්ගලයාගේ කට හොඳට සීල් කරගෙන හුස්ම දෙකක් අපි දෙන්න ඕන. ඒ කියන්නේ පිට කරනවද? නෑ නෑ, ඇතුළට අපි පිඹින එක තමයි කරන්නේ. ඇතුළට. එතකොට දැන් මේ පිඹිද්දී ඒගොල්ලන්ට පේනවා අර උරස් කුහරය මෙහෙම උඩ පහළ යනවා. ඒකෙන් දෙකක් තමයි ඒගොල්ලෝ දෙන්නේ 30ක් මේ වාර ගාන මේ හදවත තෙරපුම 30ක් කරනකොට අරකින් දෙකක් ඒගොල්ලෝ දෙනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. මේ ප්‍රායෝගිකව මේ පුංචි දරුවෝ දෙන්න කරන්නේ ওই ක්‍රියාවලිය. අර මේ වගේ අවස්ථාවක කලබල වීම තමයි ලොකුම ගැටලුකාරී තත්ත්වය නේද? කලබල නොවි සාමාන්‍යයෙන් ඉතින් තමාගේ ඥාතියෙක්ට නම් කෙනෙක් කලබල වෙනවා. නමුත් පුළුවන් තරම් මේ කියන පියවර අනුගමනය කරන්න මේ පුංචි දරුවෝ දෙන්න පෙන්නන්නේ ඒ පියවර. ඇත්තටම මේ දැන් අපිට මෙහෙම දෙයක් වුණ වෙලාවට ඇත්තටම අපි ඇම්බියුලන්ස් එකට කතා කරනවනේ. දැන් මේ දෙන්න ඇම්බියුලන්ස් එකට කතා කරා. අපි ඊට පස්සේ අපි පොඩි මැෂින් එකක් තියෙනවා. ඒක අපි අරන් එන්න ඕනේ. ඒ මැෂින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ඒකට කියන ඔටෝමේටඩ් එක්ස්ටර්නල් ඩිෆිබ්‍රලේටර් කියලා. හරි. ඔබතුමින් ඉන්න අපිට ඉන්න මම ආරම්භ කරනවා. රයිට්. එතකොට ඒ මැෂින් එකෙන් කරන්නේ මේ වගේ හෘදය අසාමාන්‍ය විදිහට වැඩ කරන වෙලාවට දැන් අපි හිතමු දැන් ඇම්බියුලන්ස් එක ආවා. දැන් මේ දෙන්න මේක කරගෙන යනවා. මේ වගේ මැෂින් එකක් තියෙනවා. දැන් මේ ડોක්ටර් ලක්මාලි පෙන්නයි ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් මේක ඕනෙම විශේෂයෙන් දියුණු රටවල් වල මේ වගේ උපකරණ තියෙනවා. එයාපෝට් එකෙත් තියෙනවා. මම දන්නේ ඇයි කියලා ඒ වෙලාවේ යාට ඒ ප්‍රතිකර්මය දෙන්න බැරි වුණේ. ඒ කියන්නේ මේ ලොකු දැනුමක්ම අවශ්‍ය නැහැ මේක කරන්න. දැන් අපි pads දෙක ඇලෙව්වා. ඊට පස්සේ මේ connect එක අපි මේකට සම්බන්ධ කරනවා. ඒ අතරේ මෙයා දිගටම අපි කරගෙන යනවා. දැන් ඔන්න නවත්තන්න ඕනේ. මොකද දැන් අපිට මේක analyze කරනවා. එයා කියනවා. දාල්ලන්න එපා. එයා කියන්නේ විද්‍යුත් කම්පනයක් දෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට මේකේ බටන් එකක් ෆ්ලෑෂ් වෙනවා පේනවා. දැන් අපි ඔක්කොම ඈත් වෙලා ඉන්නේ. දැන් ඒක එයා කියනවා ෂොක් ඩිලිවර්ඩ් කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන ආපහු ඇවිල්ලා මේක පටන් ගන්න. මේක මේ ගොඩක් වැදගත් ස්ථානවල තියෙන උපකරණයක් නේද? එහෙම තමයි. දැන් සාමාන්‍යයෙන් ගුවන් තෙටුපලේ ඇත්තටම දැන් මගේ ඇත්තටම අක්කා කියන විදිහට සෑහෙන වෙලාවක් කිසිම දෙයක් එහුට ලංකාවේද? ඕ ඉතින් ලංකාවේ මේ ලංකාවේ ගුවන් තෙටුපල වග කියන්න ඕන දැන්. අර මේකයි දැන් අපි වගේ දැන් මම මිනිස්සු එක්ක හැප්පෙන කෙනෙක් නෙමෙයිනේ. අපි සමාධියම කියන එක හොඳට පුරුදු අය. අපි පරම්පරාවම එහෙමයි. ඒකට ඒවට අපි මොනවත් කතා ගන්න කියන්නේ හැබැයි ඒක මේ පරිපාලකවරු දැනගන්න මේ ජීවිතයක් බේරීම කියන එක. ඇත්තම අපි ගිය අවුරුද්දේ අපේ විද්‍යාර්ථනය මගින් හේමාස් සමාගම සමග එකතු වෙලා ගුවන් තොටුපළට මේ වගේ උපකරණයක් පරිත්‍යාග කරා. ඉතින් ඒක අපේ ගුවන් තොටුපළේ තියෙනවා. ඉතින් ඒක මට ඉතින් ඒ ගැන කතා කරන්න බෑ. ඒක කට්ටිය බය වෙන්නේ නැති. අර මේ කියන ඔය වගේ උපකරණ ගේන්න මම හිතන්නේ ලොකු security clearance එකකින් හරහා එන්න ඕන. ඒතකොට එතනින් අතන මේ passenger අනතුරේ ඉන්නකොට reach වෙද්දි මාර පාෂය කියනවා. ගුණදාස කපුගේ මැරෙන්නෙත් ඔන්න ඔය පාෂය. මොකද මගේ භාර්යාව මේ ගුවන් සේවයකට අනුව කියන්නේ එයාව ගෙනියන්න සෑහෙන වෙලා ගියාලු. අර වැදිලා ෆ්ලයිට් එකෙන් වැදිලා කවුරුත් නෑ ගෙනියන්න ඉඳගෙන ඉඳලා ඒ වගේ වෙලා මාර මිසස් වෙලා තියෙනවා. එයාපෝට් එකේ හිතන්න ඕන. ශනිකව අපි ක්‍රියාත්මක විය යුතුයි. මනස ජීවිතේ අපි සමහර වෙලාවට ගෙවල් වල එහෙම වෙලා මම දන්නවා දැන් ළඟදී මේ ජාතික රෝහලේට ඇවිල්ලා ඉන්නව රෝගියෙක් ඒ වගේ මේ පාසලක අපේම පුහුණුකරුවෙක් විසින් පුහුණු කරපු දරුවෝ දෙදෙනෙක් තමන්ගේ තාත්තව බේරගෙන එයා දැනට හොස්පිටල් එකේ ඉන්නවා. එයාගේ හදවත නතර වෙලා ඒගොල්ලන් එයාව බේරගත්තා. ඉතින් දැන් එයා ළඟදී ස්පිරිතාලෙන් පිට වෙන්න බලාගෙන ඉන්නේ. දැන් හෘදයාබාධයක් නැතුව හදවත තැනකදී නතර වීම මම කියන්නේ කලාවට නෙවෙයි. ඔව් ප්‍රේමයට හදවත නතර වෙන්නේ. නමුත් හදවත නැවතීම සම්බන්ධව ගත්තොත් ඒක සාමාන්‍ය තත්වයක්ද? ලක්මාලි කැමතිද ඒක ගැන කතා කරන හෘදයාබාධයක් සහ හෘද වස්තුව නැවතීම සම්බන්ධව? ඔව්. ඒ දෙක එකම නෙමෙයි. දැන් හෘද වස්තුව හෘදයාබාධයක් හැදිච්ච කෙනෙක් ඒ හෘදයාබාධයෙන් රෝහලට ගිහිල්ලා සුව වෙලා එළියට එන්න පුළුවන්. ඒ වගේම තමයි හෘදයාබාධයේ තියෙන සංකූලතාවය හැදෙන්නේ කොතනද? කොච්චර ලොකුවට ඒක මේ ලේ ගමන නැවතිලාද? අන්නේ ගමන ඒ දේවල් එක්ක ඒ හෘදයාබාධයත් එක්කම හෘද වස්තුව නවතින්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන ප්‍රධානම හේතුවක් විදියට තියෙන්නේ හෘද වස්තුව නැවතීම. ඒ නැවතිච්ච වෙලාවක ඒක කාඩියක් ඇරස්ට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අන්න එතනදි කරන එක තමයි අපි දැන් ඔය පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි හෘදයාබාධයක් හැදිලා ස්පිරිතාලෙට ගිහිල්ලා මේ රෝහලේදී ඒගොල්ලන්ට අවශ්‍ය කරන මේ ප්‍රතිකාර ලබා දුන්නට පස්සේ හෘද වස්තුවේ නැවතීමක් නැතුව ලෙඩුව මේ රෝහලෙන් එළියට යනවා. ඒතකොට හෘදයාබාධය හැදිලා හෘද වස්තුව නැවතිච්ච කෙනෙකුත් මේ විදිහට ප්‍රතිකාර කරලා ගෙනල්ලා ඒගොල්ලන්ට ආපහු මෙහෙට යන්න මේ තියෙන හැකියාවක් තියෙනවා. එකම දේ තියෙන්නේ දැන් හෘද වස්තුව නැවතුනේ විවිධාකාර හේතු හින්දා නවතින්න පුළුවන්. වැඩියෙන්ම කියන්නේ තරුණ අයගේ වැඩියෙන්ම දැන් අවුරුදු 40ට ඉඳන් 70 වගේ ඒජ් එකට එනකොට වැඩිපුරම කියන්නේ හෘදයාබාධයක් හින්දා තමයි හෘද වස්තුව නැවතින්නේ. දැන් අර අපි කියනවනේ මේ ලේ කැටියක් හිරවීම සම්බන්ධ මොකක්ද ඒකේ අදාළත්වය? ඔව් ඒ හෘදයාබාධයක් කියන්නේ ඇත්තටම හෘද වස්තුවට ගෙනියන අපේ නහර තියෙනවනේ ලේ නහර ඒවවල ලේ කැටියක් හරි අපි කියනවා ඒකට කොලෙස්ටරෝල් බැඳිලා සමහර ලාවට පොඩි ප්ලාක් එකක් කියලා කියනවා. ඒකක් හිරවුනම තමයි හෘදයාබාධයක් හැදෙන්නේ. ඉතින් හෘදයාබාධයක් හැදෙන හැමෝගෙම හදවත නතර වෙන්නේ නැහැ. නමුත් හදවත නතර වෙන්න 70% විතර හේතුව හෘදයාබාධය. ඊට අමතරව වතුරේ ගෙලෙන්න පුළුවන්, කරන්ට් එකක් වදින්න පුළුවන්, වසවිසක් නිසා හෘදය නතර වෙන්න පුළුවන් ඔයකුත් හේතු තියෙනවා. දැන් අපි මහන්සිය සාමාන්‍ය ක්‍රීඩා කරන කෙනෙක් නම් ගොඩාක් මහන්සි වෙනවා. ස්විමින් කරන කෙනෙක් නම් තව ගොඩාක් මහන්සි වෙනවා. සහ සංගීතඥයනුත් එහෙමයි. බොහොම කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නේ. ඒතකොට දැන් මේ කියන අර පෙන්නපු ප්‍රායෝගික දේවල් වලට එහා අපි සාමාන්‍ය කෙනෙක්ව බදාගෙන එකපාරම එහෙම උඩට උස්සනවා මෙහෙම හදවත නතර වුණා කියලා. ඒ වගේ දේවල් ඇත්තටම ප්‍රායෝගික මට්ටමේ අපි කතා කරන දේවල්. ඒවා නිවැරදිද? ඒක හෘදය වස්තුව නතර වීමේදී කරන කාර්යයක් නෙමෙයි. මම හිතන්නේ ඔය කියන්නේ මොකක් හරි හිර වුණා. ඒ කියන්නේ මොකක් හරි අපි හිතමු අපි සමහරකට කන ගමන් ගොඩක් වෙලාවට කරන නරක පුරුද්දක් තමයි කතා කරන එක. ඒක අපිට පොඩි කාලේ ඉඳන් කියලා තියෙනවනේ. එහෙම කතා කරනකොට මේ කතා කර කන්න එපා කියලා ඒකේ හේතුවක් තියෙනවා. ඉතින් අර කන වෙලාවට කතා කරුවොත් මේ මොකක් හරි ඇත්තට මේක හෘදය නතර වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද අපිට යන ඔක්සිජන් නතර වෙනවනේ එකපාරට අපි ලොකු දෙයක් කාලා එක හිර වුණොත්. ඒ වෙලාවට දෙන ප්‍රතිකර්මයක් ගැන තමයි ඔය කතා කරන්නේ. ඒ කියන්නේ අපි කියනවා ඉස්සෙල්ලාම අපි ඒ පුද්ගලයාට කියනවා කහින්න කියලා. අපිට තේරෙනවා නම් එයාට කහින්න පුළුවන් කියලා. එයාට අපි කියනවා කහින්න. එතකොට මේක එළියට එනවා. එහෙම නැත්නම් අපි පිටට පස් පාරක් තට්ටු කරනවා. එහෙම නැත්නම් ඒකත් වැඩ කරේ නැත්නම් තමයි ඔය කියන විදිහට. ડોක්ටර් ඔය කිවිසුමක් කිඹුමක් යනකොටත් අපි සමහර අය බ්ලෙස් යූ කියලා කියන්න පුරුදු වෙලා තින්නේ හදවත නවතිනවා කියලා. ඒ මොකක්ද ඒ කතාව? නෑ මං හිතන්නේ ඒක බ්ලෙස් යූ කියන්නේ කිඹුහුන් යන්නේ සමහර ලාට වෛරස් එකක් ගිහිල්ලා. නෑ මිත්‍යාවක් නෙමෙයි වෙන්නේ නැති. ඒ කියන්නේ ඒ බ්ලෙස් යූ කියලා කියන්නේ දැන් ඔයාට කිඹුහුමක් යන්න සමහර ලාවට හේතුව මොකක් හරි වෛරස් එකක් ගිහිල්ලා හෙම්බිරිසාවක් හැදිලා ලෙඩ වෙලා මොන හරි ලොකු දෙයක් වෙන එකේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් අපි බ්ලෙස් යූ කියලා ඒක හදලා තියෙනවා. කිවිසුම යන මොහොතේ තප්පරේ හෘදේ නවතින්නේ නැහැ නේ. බොරු කතාවක් නේ. නෑ ඒක බොරු. ඒ හෘදේ නම් නතර වෙන්නේ නැහැ. ඒක නම් මම දැන් විතරම අපිට දීලා තියෙන බොරු කතා තියෙනවා. ඒවා මේ වේදී ඇත්තටම සුවපත් කරන්න ඕන මේවා කියලා. අනිවාර්යයෙන්. දැන් අපි මේ ලංකාව තුල ගත්තොත් කිව්වා වගේම මේ දිනේෂ් අයියා කිව්වේ අර ප්‍රායෝගිකව අපි පුහුණු වීම මධ්‍යස්ථාන මොකක් හරි එහෙම ලංකාවේ ක්‍රියාත්මක වෙනවද? දැන් මේ අපේ පුනර්ජීවන කවුන්සිලයක් තියෙනවා නිර්වින්දන සහ දැඩිසත්කාර වෛද්‍යවරුන්ගේ මධ්‍යස්ථානයේ. ඒ තැනට ඇවිල්ලා ගොඩාක් කට්ටිය පුරුදු වෙලා යනවා. ඒකට අමතරව දැන් අපි මේ පාසල් හරහා අන්න ඒක තමයි ඩොක්ටර්. ඔව් මේ පාසල් හරහා ගිහිල්ලා පාසල් වල ළමුන්ට ගොඩාක් උගන්වලා දෙනවා. අපේ ටීම් එකක් විදිහට කට්ටිය ගිහිල්ලා. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පාසල් ළමුන් ඉස්සරහට ඒගොල්ලෝ තමයි ලොකු කට්ටිය වෙලා මේක හැමෝටම කරලා දෙන්න ඒගොල්ලන්ට. එතකොට ඕල් මේ ඒ වෙනකොටම දන්නවා. එතකොට ඒට අමතරව දැන් ඔය අපි පොලිසිය හමුදාව ඒ වගේ තැන්වලට යනවා මේ ලයිෆ් ගාඩ්ස් මිනිස්සු සේව් කරන තැන්වලට මේ ජීවිත ආරක්ෂණ අවශ්‍යතාවය තියෙන තැන්වලට ගිහින්ලා කරනවා. ඊටත් අමතරව වැඩිපුරම සෙනඟ ගැවසෙන ඕනම තැනකට ගිහිල්ලා අපි මෙන්න මේ මාසයේ මේ විශේෂයෙන්ම මේ මාසයේ අපේ අර හදවත් පුනර්ජීවන දිනේ එන ඉඳා ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් විශාල වැඩසටහන් තෝගයක් මේ එළියේ මේ හොරෝහලෙන් පිටත කෙරෙනවා. අපිට පින්තූරට බලන්න පුළුවන්. දැන් ඔබ ජීවිතය තුළ ඔබට මේ වගේ හදිස්සි තත්ත්වයක් ආවොත් ඔබට ප්‍රායෝගිකව මේක කරන විදිහ පෙන්නවා සහ ඔබ ඒ කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බැලුවා. දැන් එහෙම දෙයක් කරාට පස්සේ හදවත සාමාන්‍ය තත්ත්වයට පත් වුණා කියමුකෝ අපිට දැනෙන විදිහට. එතනින් පස්සේ මොකද කරන්න ඕනේ? දැන් ඕනේ දැන් හදවත සාමාන්‍ය තත්ත්වයට පත් වුණා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. හරි දැන් ඔයා ඔක පොඩ්ඩක් ෂේප් එකේ වතුර ටිකක් බීලා පැත්ත කරලා උණු වතුරයක් බීලා නිදාගන්න එහෙම එකක් බෑ. මොකද හෘදේ නතර වෙච්ච කෙනෙක් අර චිත්‍රපටි වල වගේ නැගිටලා සින්දුවක් කියාගෙන යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒවා අපි දකින්නේ ඇත්තටම චිත්‍රපටි. ඉතින් ඇත්තම අපි බලන්න ඕනේ ඒ පුද්ගලෙක් අපි කොහොමද අඳුරගන්නේ දැන් එයාට සාමාන්‍ය ප්‍රകൃති තත්ත්වයට ඇවිල්ලා කියලා. ඒ කියන්නේ අපි මේ මසාජ් එක කරගෙන යනකොට අපිට තේරෙනවා එයා සමහරට ඇස් අරිනවා, අතපය හොලවනවා, එයා කතා කරන්න හදනවා. ඒ වෙලාවට අපි දන්නවා දැන් මෙයාට හදවත නැවත පණ ගැන්විලා කියලා. ඉතින් ඒ වෙලාවට අපි අර කරපු විදිහටම අපි රෝහලට ගෙනියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ සුවසැරිය ඉතා විශාල සේවයක් කරනවා. ඒගොල්ලන්ට කතා කරාම ඒගොල්ලන් ඇවිල්ලා එතන ඉන්න කට්ටිය පුහුණු වෙලා ඉන්න කට්ටිය ඒගොල්ලන් ওই මැෂින් එකට හයි කරලා ඒගොල්ලෝ බලනවා මොකක්ද තියෙන්නේ ප්‍රශ්නේ කියලා. අනිවාර්යයෙන්ම රෝහලකට ගෙනියන්න ඕනේ හදවත නතර වෙච්ච කෙනෙක් ඇයි ඒක වුනේ කියලා හොයා ගන්න ඕනේ. ડોක්ටර් මේක අධ්‍යාපන අමාත්‍යාංශය දැන් බලධාරීන් බලන් ඉන්නෝනේ. මේක බැරිද මොකක් හරි ස්ට්‍රැටජිකල් ප්‍රොජෙක්ට් එකක් විදිහට මේක අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්ය කරන්න. එතකොට අපිට 10 ගාණක් බේර ගන්න පුළුවන් නේද? ඔයාට ඇත්තටම කියන්නේ අපි මේ ජීවිත සුරකින්න දරුවෝ කියන ව්‍යාපෘතිය ලංකාවේ පටන් ගන්න තියෙන එක ලෝකයේ යුරෝපීය පුනර්ජීවන කවුන්සිලෙන් පටන් ගත්ත දෙයක්. ඇත්තටම අපේ සිලබස් එකේ 8 වෙනි පන්තියේ 10 වෙනි පන්තියේ මේක තියෙනවා. පින්තූර හිටන් තියෙනවා. හැබැයි මම හිතන්නේ ප්‍රායෝගිකව කිසිම ඉස්කෝලයක කරෙන්නේ නැහැ. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. අපි ප්‍රායෝගිකව ඒගොල්ලන්ට මේ දැනුම ලබා දෙන්න. නමුත් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ දැන් ගොඩක් පුහුණු කරුවන් රට හැරලා දාලා යන එක අවාසනාවන්ත ලෙස. නමුත් අපි ලබන අවුරුද්දේ ලොකු ව්‍යාපෘතියක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපි සාමාන්‍ය ටීචර්ස්ලා වරගෙන ඒගොල්ලන්ව පුහුණු කරන්න. ඒතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ පුහුණුව පාසල්වල කරගෙන. නමුත් අපි විශාල ප්‍රමාණයක් දරුවන් පුහුණු කරලා තියෙනවා. 9 වසරේ හෝ 8 වසරේ ඉන්නකොට මට මතකයි කවුරු හරි ලැබ් එකේ කෙනෙක් ඕක පෙන්නවා. අපි ඔක්කොම හිනාවේවි මේ එන එදා නිකන් විනෝද සමය වගේ දවසක් වුණා. නමුත් අපි ගණන් මොකක් හරි ගණිතය පාඩමක් කරගෙන එනවා සර් ගහයි කියලා බයද. නමුත් අත්‍යවශ්‍ය මේක අනිවාර්ය කරලා මේකට ගහලා හරි උගන්වන එක නෙමෙයිද කියන එක මාර අපේ ඇකඩමික් සිස්ටම් එකේ හරි. ඒක ලෝකේ ගොඩක් රටවල් වල දැන් යුරෝපීය රටවල් වල නම් 75% විතර රටවල් මේක අනිවාර්ය කරලා තියෙන පාසල් පද්ධතියට. ලංකාව තුලත් ඒ දේ එහෙම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අප උපහාරයක් දෙන්නයි යන්නේ දැන්. ඔව් සහ තව පොඩි දෙයක් එකතු කරනවා. මේ කියන්නේ මනුස්සයන්ට පමණක් නෙමෙයි තව සත්තුන්ගේ හදවත කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕන. මොකද මට මතකයි මගේ මම අවුරුදු 15ක අපි ගෙදර ඉඳපු බලුපැටියා දැන් එයාගේ අන්තිම මොහොතේ 12 13 වෙද්දි එදා මගේ අතේ heart attack එයා දුව මෙහෙ වටේ දුවලා heart attack එකක් ආවේ. නැවතුණා. මම ගිහිල්ලා එයාගේ හදවත මිනිහාගේ හදවත තියෙන තැන ඉබුවා සෑහෙන. බලද්දි එයාලගේ හදවත තියෙන්නේ මෙහෙ. ඉතින් මට බේරන්න බැරුව ගියා. ඉතින් ඒක මම හිතන්නේ මේ ඉන්සිඩන්ට් එකට මුණ පාවපු ලක්ෂ ගානක් මිනිස්සු ඉන්නවා. ඉතින් ඒවත් දැනුවත් වෙනවා නම් මාර වටිනවා. එක උදාහරණයක් මට කියන්න පුළුවන්ද මේ බොහොම මෑතකදී සුමානයකට ඉහෙතදී ওই විදිහටම ලෙඩෙක්ව ගෙනාවා. ගෙනාවේ ත්‍රිවිලර් එකේ. ත්‍රිවිලර් එකේ විනාඩි 15ක් ඒ ගෙදර රෝගියාගේ ඥාතියෝ එයාට මේ හෘදේ තෙරපණ එක කර ගෙනල්ලා අපේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තවත් විනාඩි 10ක් ඒ හෘද පුනර්ජීවනය දීලා ඒ රෝගියාව ඇත්තටම මේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරා. ඒ කියන්නේ එයාගේ හදවත නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණා. දැනට එයා ඇත්තටම යන්ත්‍රයේ ඉන්නේ මේ ශ්වසන යන්ත්‍රයේ ඉන්නේ. ඒක නිසා මට හරියටම දත්ත කියන්න බෑ. එයාව ජීවත් කරගත්තොත් ඒකත් මේ අපි මහ ජනතාවට යම්කිසි කෙනෙක් පුරුදු කරලා ඒ ගත්තු දෙයින් ලබාදීපු රෝගියාට ලබාදීපු සත්කාරයක් විදිහට සලකන්න අපට පුළුවන්. මේ කියන දැනුම ඔබට බොහෝ වටේවි. අද අපිට කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන සහ දැඩි සත්කාර ඒකකයේ යුරෝපීය පුනර්ජීවන කවුන්සිලයේ වරලත් පුහුණුකරු විශේෂඥ වෛද්‍ය ලක්මාලි සමරවීර මහත්මියත් නිර්වින්දන සහ දැඩි සත්කාර වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ පුනර්ජීවන කවුන්සිලයේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය නිල්මිණි විජේසූරිය මහත්මියත් තමයි සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි මේ දායකත්වයට. විරාමයක් ලබා ගන්න ඕනේ. විරාමය ලබා ගන්න කලින් තප්පර 30ක පොඩි උපහාරයක් තියෙනවා. ඔව් ලෝක නිර්වින්දන දිනයත් ලෝක හදවත් පුනර්ජීවන දිනයත් වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අපි මේ විරාමයක් කරන් ඉමු. විරාමයෙන් පස්සේ විරාමයකට ගිහිල්ලා අපි ආයෙ හම්බෙමු.